දැන් මම මොනවද කියන්නේ බං අපේ තාත්තට? මොකක් හරි කියලා හෙටනම් බැලන්ස් කරගන්න පුළුවන්. අනිද්දාට අනිවාර්යෙන් කෙල වෙනවා බං. ඕන රෙද්දක් වෙන්න කියලා කෙරලා දාන්න තිබෙපා. අයි බ්‍රෝ දෝ කෙලියනේ. අයියෝ මුලින්ම නිලියක් එක්කන් එනවා කියලා කෙලියා. ඊට පස්සේ නෑ එළිනේ නෙමෙයි වෙන නිලියක් ඉන්නවා මාරයි කියලා ආයෙ පාරක් කෙලියා නේ. ඩබල් කෙලලා තින්නේ ආයෙ කෙලින්න දෙයක් නෑනේ. හරි හරි බං. ඒක උගේ දුව කියලා කවුද දන්නේ අයියා මේමනේ දැන් අදිස්සිය හරි අපි උගෙන් ගේම ඉල්ලන්න ගියා නම් අපි අංගලේ කෑලි වලට මේම කපලා වත්තේ වල දානවා එහෙම ඩයල් එක අයියා ඌ බබා වගේ හිටියට මං සතා කියලා මම දන්නවා දැන් මේක කරන්න දෙයක් නැහැ නේ මචං පොරොන්දු වෙලා කැමරා කාර්යයට ගෙනාවා කැමරාව හෙට බාර දෙනවා කියලා ඌ මේ මේ ඔය ටෙලිනාට්‍ය වලට කැමරා බඩු දෙන එකේ ඉතින් මේ කැමරාව තමයි හෙට උදේ ඌ ෂූටින් වලට යවන්නත් ඕ ඔබ මේ කැමරා බම්බුවක් කතා කරමු අපෝ අපේ තාත්තගේ වීල් එක බම්බු දෙකම වැදගත් බ්‍රදර් බම්බු දෙකම වැදගත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ජීවිතේටවත් හැප්පෙන්න තියා හිතන්නවත් බැරි එකගේ අතර මේ බම්බු දෙකම ගියේ කොහොමද කියන එක අයියා දෙයි කියලා නම් කීයටවත් හිතන්න බෑ හරි හරි ඒ දැන් මොකද මම කරන්න කියපොන් ඔබ නෙමෙයි බං මම මොකද්ද කරන්නේ හරි 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 උඹට උඹට හෙට දවසේ ගේමක් ගහ ගන්න පුළුවන් නේ නේ තාත්තත් එක්ක ෂේප් එකක් දා ගන්න උඹ අර උට ගණින් කෝල් එක අරන් කියපන් අපිට තව දවස් දෙක තුනකටවත් කැමරාව ඕනේ කියලා මේ බං ඊට පස්සේ මොකද්ද කරන්න කියලා හෙමින් හිතමු හිතන්නත් බං ටයිම් එකක් එපෙයි ඒ ටයිම් එක ඉල්ලපන් කතා කරපන් මොනවා කියන්නද කියලා අන්නේ අයියා ඔයා දැන් ඇඩම් අයියා කියන දේ කරන්නකෝ ඔයා වැඩේ කෑවනේ හොඳටම කාලා ඉන්නේ මොකද මෙයා කියනකොට කැමරාව මවන්න මෙයා දෙයියද ඔයා පිස්සුනේ කෙලින්නේ මොනස කරන්නේ නැහැ බා මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න වට්ස්ඇප් කරන්න ජුලියා ජුලියා අයියා බෑ බලපන් අරලුන් දාලා ගියේ කැමරාවමද කියලා කැමරාවද කියලා බලන්න චාමර අර අරුන් දාලගේ බෑග් ටික අර වරෙන්කෝ. චුටි මාත්ය. කැමරාව. ඔක ඇරලා ඔයවන් කැමරාවක්ද බෝම්බයක්ද තියෙන්නේ කියලා. බැලුවා බැලුවා චුටි මාත්ය කැමරාවක් තියෙන්නේ. කැමරාවක් වගේ මොකක් හරි වෙන එකක් අමුල්ලා දිනවද දන්නේ නැහැ. වෙන එකක් මොනවා අමුල්ලා දිනවද දන්නේ නැහැ. ඔව්. හැමෝක්ක අමුල්ලා දිනවද දන්නේ නැහැ බලපන්කෝ. බලමු බලමු කො මාත්ය. කැමරාවක් නෙවෙයි නම් ෆොටෝ වදින්න තියන්නේ නැහැ නේ. ලොකයා නළු වගේ ඉන්න ලෝගින මේ හොම්බදික කැමරාවක ගේම මොන බුතේ ක්ලාසෙන්ට පේනව නේ බා නළුද ලස්සනට පේනව අගහබ ලොකයාගේ මගේ දෙන්නගේ ෆොටෝ එක ලොකයා අපි අතට
හරි ගන්න යන්නේ. ඔකේ. හරි චුටි පාත ඔම ඉන්න. එල්ලෙන්න බා. හරි. ඔම ඉන්න. මේ මේක ගන්න. වෙන විදිය වෙන විදිය පිටුලි පිටු දිනක මේ පැත්තට එකක් කරලා පිටුලි පිටු දින මේ පැත්ත පිට ආ හොඳයි 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 සුපිරි බ බ බ බ විතර මම මේ වහුල දෙන්නේ පොඩයි පොඩයි hina වෙන්න චුට්ටක් ලඟනේ ලොකු මහත්තයා චුටි මහත්තයා චුට්ට ගාන 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 විඳෝ විඳෝ සයිට කොල කැඳ එකක් හදලා තියෙනවා ගේන්න බෑ බ්ලැක් කොෆි සෙවිතින් අමුර්ථ ජෝගුවක දාලා ගෙනාවා තෝරගන්නේ කොෆි තමයි නේ මං කෝකටක් කියලා කොල කැඳ එක ෂූටින් ගිහින් බොන්න සට දාලා දෙන්න චන්දන අන්නර මේ අන්න කලින් කායකට වතුර බාරක් අල්ලලා දාන්න මං දැක පිටිපස්සේ මඩ තියෙනවා හරි සර් මං අල්ලලා දාන්න සර් මේ අද හවස අර ප්‍රෝග්‍රෑම් එක තියෙනවද බලමු ඉතුරුත් යනවා නංගි දෙනවනේ සර් ඇටි හැලෙන්න ආ නෑ සර් මේ සැපට කියන හින්ද කිව්වි මම වතුරක් අල්ලලා දාන්න ගුඩ් මෝර්නින් මැඩම් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් Priyangi, what's the purpose of doing this YouTube thing, huh? Podcast. Whatever. Make karana hama deetam purpose ekak tiyenna one. Anike eka hodara karanawa. Kiyanna ona tika lesatama kiyana. Mokada miyage nama? උඩුරාවන අන්න හරි දෙනවා මෙයා එයාට ලොප් වෙන්න කරන දෙකට පර්පස් එකක් නැහැ කියලා කියන්නේ එහෙම වැඩ කරන්නේ පිස්සෝ පොඩි පිස්සුවක් තියෙන නිසා තමයි ඒක කරන්නේ මිස්ටර් බස්නායක වාගෙන ඉඳලා කොයි වෙලාවෙ හරි මනුස්සයා පිස්සු හොඳ කරන්න ආපෙලට තේරෙයි මෙයා කියන විදිහට ඉතින් අපි ලෝකෙ ඉන්න හැමෝටම බය ඉන්නපැයි මම මේ කියන දේවල් කියන්නේ බයට කියලා හිතනවා නම් මෙතනින් එහාට ඔය දෙනට උපදෙස් දෙන එකේ තේරුමක් නැහැ. හැබැයි මතක තියාගන්න බය වෙනයි අනවශ්‍ය අවධානමක් ගන්න නැතුව ඉන්නෝ කියන කතාව වෙනයි. උඩුරාවන කියන මිනිස්සයයි ওই මිනිස්සගේ පුතයි මිනිසුන්ට තියෙන පවස් වලින් දේවල් වහගෙන හිටියට මිනිසුන්ගේ hidden stories සෑහෙන්න තියෙනවා කියලා මට ආරංචි. ඒ නිසා පරිස්සමින්. ඉතින් ඒව තමයි මම එළියට දාන්නේ. ආවේ කියන්නේ ටෝටල් සොසයිටි එකට වෙන හානිය ගැන. මං කියන්නේ පර්සනලි මේ මනුස්සකගේ වෙන මිනිස්සුන්ට වෙන හානිය ගැන. මේ ඔය කියන්නේ මේ අපි දෙන්නට කරදරයි කියලා යාගේ. මේක විහිළුවක් නෙවෙයි. තාත්තා මෙයා පස්සේ පන්නනවා. මේ මනුස්සකගේ පුතා මෙයා පස්සේ පන්නනවා. ඒ හැමදේම දැනගෙන දෙන්නත් එක මොංගල් දෙන්නෙක් වගේ ඉන්නවා. තව ස්පෙෂල් කතා ටිකක් තියෙනවා මිනිහා ගැන කියන්න. ඒටි කිව්වට පස්සේ මිනිහව අනිවාර්යයෙන්ම ඇතුළට ගන්න. ඊට පස්සේ මගේ පොඩ්කාස්ට් එක ඉවරයි. මොනවද? රැඳී සිටින්න මගේ වැඩසටහනත් එක්ක. හා.
අර ගුරුනාස දීපු විස්තරේ හරියට නේද අම්මා? ගුරුනාස අහලා කියපු විස්තරේ වරදින්න විදියක් නෑ බා. නෑ ගුරුනාස කොහමද ඔය නාට්‍ය විස්තරේ ගැන හරියටම දන්නේ? ඔය සසර කෙටි නාට්‍ය අධ්‍යක්ෂ කලින් කරපු නාට්‍ය අංගම් කතන්දර පුරුදු කරන්න ගිහිල්ලා තියෙන අපේ ගුරුනාසේ. ඇයි බං අර ගියේ ඇහැලේ පොළ අධිකාරම්ද මොකද්ද කියලා අවුරුදු දෙකකට විතර කලින් නාට්‍ය? හා ඔව් ඔව්. ඉතින් මං කිව්වට නව ග්ලෝ එල් ඩබ්ලිව් මල්ටිවිටමින් ග්ලෝ සීරම් සංයෝගය. ඉල්වෙලිය විත් ග්ලෝ එක තෙකුණයක්. අවුරුදු තේමීස රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. ඊට පස්සේ ඒ හිතවත්කමට ගුරුනාසි අධ්‍යක්ෂකට කතා කරලා. එතකොට තමයි දැනගෙන තියෙන්නේ අද කොහෙද ඉන්නේ කියලා. දැන් එතකොට අම්මේ මේ ගුරුනාසි අපේ විස්තරය කියලා තිනවද? හම්බෙන්න ඕන කියලා තමයි කතා කරලා තියෙන්නේ. හැමදේම කියන්නත් බෑනේ බං ඉතින් ගුරුනාසට. අම්මට ඉතින් ඕනේ එකට අඳුරන කෙනෙක් ඉන්නේ ඉඳ හොඳයි. ඒකින්ද හොඳට ගියා. නැත්තම් ඉතින් ලොවේ තම්බෙන්න වෙන්නේ නැහැ නේ අම්මේ. ඔච්චර අමාරුවෙන් විස්තර හොයාගෙන හිස්සතින් නම් මං එන්නේ නැහැ රජෝ. බෝ කොහොම හරි ওই නාට්‍යෙට දාලම තමයි මම පස්ස බලන්නේ. මේ අර එන්න කියපු එවුන්ට ඉක්මනට එන්න කියහන්කෝ. අපි දැන් වැඩේ ඔන් කරන්න හදනේ, පරක්කු කරන්න එපා. එහෙම මල. යකෝ බානවා බානවා තාම් බානවා. මොකද්ද යකෝ හැමදාම පළවෙනි ෂොට් එක පටන් ගන්නකොට අටහමාරක් පවෙනනේ. තොපි හොඳ ටෙලිනාට්‍ය ෂූටින් කරන්න මේ ගඩොල් කපන්න මේ බඩගඩි වංජුල මොකද්ද යකෝ කරන්නේ? ලලනා වගේ ලලලලා ඉන්නත් ඉක්මනට ඔක බාගනින්. මේ ඔබ නේද සුරා ඒඩි, ඔබ මුං උනන්දු කරවලා වැඩේ කරගන්නේ මොකද්ද? හරි හරි උපේ අයියේ, දැන් බලහා ඔක්කොම යන්නේ මගේ පිටින් ඉන්නේ. මාර වැඩේයි. ඇයි? අද එක්ස්ට්‍රා කැමරාවක් ඕනේ. රෙන්ට් එකට දුන්නේ තාම ආවේ නැහනේ. මොන මගුලක් හරි ගනනලා මේ වැඩේ පටන් ගන්නilla මොකද යකෝද සීන්ස් 20ක් ගහන්න කියලා දෙකොන පුට්ටුර දවසක්. ඕ! කරන මගුලක් කරහකො. බැනුම් අහන්න නේද? ඒ බෙබෙ මෝ ආය ගන්නවා බං. අයියා, ඔය මේම කරන්නකෝ. ඔයා කතා කරලා දවස් දෙක තුන කැද ගන්න බලන්නකො. මොකද නැත්නම් ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්නම් උන් හිතනවා අපි ඔරු කියලා. ගන්නකො ගන්නකො. ආන්සර් කරපන්කො බලන්න. ලවුඩ් ස්පීකර්. හෙලෝ අයියේ. ගුඩ් මෝර්නින් අයියේ. මොකද බං කරන්නේ? කැමරාව වරන් ඉක්මනට මෙතෙන්ට වරෙන්. මෙතෙන්ට වරෙන් කැමරාව ඕනේ. හරි ඉක්මනට වරෙන්. මම ඔබට ලොකේෂන් එක දාන්නම්. හරි අයියේ. අයියේ මේ කියන්න කලින් මූ ෆෝන් එක තිබ්බනේ බා. දැන් මොකද්ද මේකට කරන්නේ? ඉතින් කැමරාව වල ලොකේෂන් එකට එන්නලුනේ. ෂේප් කරන ලයින් එක ගහගන්න වෙන්නේ. මොන ලයින් එක තිබ්බත් කොහෙන්ද බන් දැන් කැමරාවක්? මං කියන්නද? අපි සෙට් එකම ඌය කියන තැනකට යවන් නේ. ඊට පස්සේ මොනවද අපි දෙන්නේ ඌට?
මට පේන විදිහට මූත් එක මේ ෆෝන් එකෙන් කතා කරලා බේර ගන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මුව හම්බ වෙන්න ගිහිල්ලා ෆේස් ටු ෆේස් ඉඳගෙන කතා කරන්න ඕනේ. එහෙම කතා කරලා මොකක් හරි ෂේප්මන්ට් එකක් දාගන්න ඕනේ. මොනවා හරි කියලා දවස් දෙක තුනක් ඇද ගන්න බලමු. නේ? කැමරාව නැතුව? කැමරාවක් නැහැ කියලා මැරෙන්න බෑනේ. නේ? යමල් ලගු මොකක් කර වෙන්න කියලා. ඇඳගමුකෝ. ආ? මේ මම වරාගෙන කයිද දන්නේ වා. බහන්ද වෙලාව කීයද කියලා? අනේ අනේ මං කරලා මේකප් එක දාගනිලා මල්ලිලා ඊළඟ සීන් එකේ උඹලා ඉන්නවනේ. දෙක එකක් ඔබ කීවල කරගන්න ඕනේ. දෙක එක මම ඊවල කරගන්නම්කො. ඔබ කී වැඩේ කරගෙන හිටපන්කො. මට ගමට යන්න බෑනේ සර්. මේ සුනා මොන මගුලක්ද ඔයි මේ කියන්නේ?